මනුසත් බව මග වූ නිසා සංදෙවිඳු මග විය නගරයක් පාසා දන් දුන් නිසා ඔහු පුරින් දද විය සකසා පිළිවෙලට දන් දුන් නිසා සක්‍ර යන නම විය ආවාස දන් දුන් නිසා වාසව නම් විය දහසක් අරුත් දත් නිසා සහස්සක් නම් විය අසුර දියනිය සුජාතා අතගත් නිසා සුජම්පති නම් විය අග්‍ර සුර සැප වළඳන හේයින් දේවානමින්ද නම් විය අපි දැනගන්නට ඕන බුදුරජාණන් වහන්සේ සක්‍රියා පිළිබඳව කිනම් කාරණාවක් දේශනා කරලා තියෙනවද කියලා. එතකොට මේ සක්‍රියා කියන්නේ ඇත්තටම කොහේ ඉන්න කෙනෙක්ද? සක්‍රියාගේ වාස භූමිය කොහෙද? අශානුබ දන්නවා මහා මේරු පර්වත රාජයා. මේ පර්වතය තමයි සිනේරු පර්වතය කියලා කියන්නේ. එතකොට මේ පර්වතයේ ගස්තුතින් සක්‍ර දේවේන්ද්‍රයාගේ භවණී ඉඳලා, ඒ කියන්නේ වෛජයන්ති ප්‍රාසාදයේ පඳුකුල් ආසනයේ පිහිටි තැන ඉඳලා කිරිසයුර දක්වා යුදු 84000ක් තියෙනවා. කිරිසයුරේ පටන් මහමෙර පාමුල දක්වා නැවත යුදු 84000ක් තියෙනවා. සම්පූර්ණ ගණන 168000. එතකොට මේ 168000 යුදු උස මේ මහමෙරු පර්වත රාජයා මුදුනේ තමයි සත්ත්ව භවන තියෙන්නේ. පඳුකුල් ආසනයේ සහ ඒ කියන්නේ නන්දන උයනත් වෛජයන්ති ප්‍රාසාදය. මෙන්න මේ කියන කාරණා තේරුම් ගන්න. එතකොට මේ සක්‍රියා වාසය කරන්නේ මනුලොව නෙවෙයි. මනුෂ්‍ය ලෝකයේ පිහිටි තැන ඉඳලා ඉහළට යුදු 42000 කුඩින් තමයි චාතුම් මහරජගේ තියෙන්නේ. කියන්නේ සතරවරම් දෙවියන්ගේ ආලින්ද හතර. එතකොට මේ යුගන්ධර පර්වත වාසීමේ සතරවරම් දෙවියන් සිව් කොනට අධිපති. මෙන්න මේ කියන්නේ චාතුම් මහරජගේ පටන් යුදු 42000 ඉහළින් තමයි මේ සක්‍ර දේවේන්ද්‍රයාගේ සත්‍ය භවන පිහිටලා තියෙන්නේ. ඒක මහමෙර මුදුනේ. ඒ කියන්නේ බෙරයක එක ඇහැක් වගේ තමයි මේ මහමෙර මුදුන පිහිටලා තියෙන්නේ. මෙන්න මේ මුදුනේ තමයි සක්‍රය වාසය කරන්නේ. එතකොට මේ සක්‍රය සක්‍රත්වයට පත් වෙන්න මේ පුරින්දද ස්වභාවයට පත් වෙන්න දේවානමින්ද ස්වභාවයට පත් වෙන්න කරපු පින්කම් මොනවද? බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව මහාලි රජුණට තමයි දේශනා කරන්නේ. සක්කපණ සූත්‍රයේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ අභියසට ආපු මහාලි යහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇත්තටම ඔබ වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයා දැක්කද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අමතනවා මහාලි සක්‍ර දේවේන්ද්‍රයා මම දැක්කා. ඉතින් ස්වාමීනි මේ සක්‍රයා දකින්න එක ඉතාමත් දුෂ්කර දෙයක්. අතිශයින්ම දුෂ්කරයි. සක්‍රයා දකින්න එක දුෂ්කර බව ප්‍රකාශ කරපු මහාලීට බුදුරජාණන් වහන්සේ සක්‍ර බවට පත් වෙන ආකාරයත් මගමානවක පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ මේ විදියට අනුශාසනා කරනවා. මේ කියන සත්පුරුෂයා මගත රට උපත ලබනවා. ඒ කියන්නේ පෙර ජීවිතයකදී උපත ලබලා බොහෝ සත්පුරුෂ වැඩ කටයුතු සිද්ධ කරනවා. මේ සිද්ධ කරද්දී මෙතුමාට යාළුවෝ 33 දෙනෙක් සම්බන්ධ වෙනවා. එකතු වෙනවා. එකතු වෙලා මෙයාට සහයෝගය ලබා දෙනවා. එතකොට මේ යාළුවෝ 33 දෙනා බොහෝ පින් කරගන්නවා. පැම් කොකුණු, මම්මාවත් ඊට අමතරව විශ්‍රාමශාලා මේ වගේ දේවල් ඉදි කරනවා. ඉදි කරලා පින් කරගෙන ඉන්න කාලමකවානු තුලදී ඒ ගමේ ගම්මුලා දෑනි මේගොල්ලන්ට වැරදි යෝජනාවක් ඉදිරිපත් කරනවා. ප්‍රාණඝාතයක්, මස් පිණිස සත්ව දඩේම, සුරාව, මෙන්න මේ කියන කාරණා සිද්ධ කරන්න යෝජනා කරාට පස්සේ මගමානවක ඒවට විරුද්ධ වෙනවා. විරුද්ධ වෙලා කටයුතු කරද්දී මේ ගම්මුලා දෑනි වෛර බඳිනවා. ඊට පස්සේ රටේ රජුරුවන්ට ගතුකේලම් කියලා මගමානවකට මරණ දඬුවම සිද්ධ කරන්න වටපිටාව හදනවා. ඊට පස්සේ මේ මරණය සිද්ධ කරන්න යොමු කරන්නේ හස්ති රාජය. මෙන්න මේ හස්ති රාජයා තමයි අයිරාවත. මගමානවකගේ යාළුවෝ 33 දෙනාගේ
මෛත්‍රී සහගත සිත නිසා ඇතාට පහගල මරන්න බැරි වෙනවා. රටේ රජුරෝ මේ සත්පුරුෂව හඳුනාගෙන මේගොල්ලන්ට නැවත වරක් ඒ ප්‍රජා සත්කාර කරන්න මඩ පිටාව හදලා දෙනවා. ඊට පස්සේ බොහෝ කාලයක් මේ ප්‍රජා සත්කාර සිදු කරපු මේ 33 දෙනා මගත් මේ අයිරාවණ හස්ති රාජයා තෞතිසා දිව්‍ය විමානයේ උපත්තියක් ලබනවා. මග මානවක සක්‍ර දේවේන්ද්‍රයා බවට පත් වෙනවා. මෙයාගේ අවට මේ කියන 33 දෙනා මහේචාක්‍ය දෙවියන් බවට පත් වෙලා ඒ දිව්‍ය ලෝකෙම උපත ලබනවා. මේගොල්ලෝගේ සේවයට මේ හස්ති රාජයා අයිරාවණ නමින් දේවත්වයට පත් වෙනවා. දිව්‍ය ලෝකෙට ගිහිල්ලා සක්‍ර දේවේන්ද්‍රයාට මේ 33 දෙනා 33 දෙනෙක් වූ මේ දෙවියන්ට සහයෝගය දක්වන සේවය කරනවා. එතකොට මේ අයිරාවණ දිව්‍ය පුත්‍රයා තමයි ඇතෙක්ගේ ස්වරූපය මවාගෙන කුම්භස්තල 33 මවාගෙන මෙන්න මේ කියන දේව මණ්ඩලය මේ කුම්භස්තල මත තියාගෙන ගමන් බිමන් ඒ උද්‍යාන කරා ගමන් කරා. එතකොට මේ සේවයට කැප වුනේ එදා මග මානවකත් යාළුව 33 දෙනා පාගල මරන්න සූදානම් කරපු හස්ති රාජයා. එතකොට මේ සක්‍ර දේවේන්ද්‍රයා යටතේ යාළුව 33 දෙනෙක් දේවත්වයට පත් වුණා. මේ යාළුව 33 දෙනා යටතේ, ඒ කියන්නේ මේ දෙවියන් යටතේ 33 කෝටියක් දෙවිවරු වැඩ වාසය කරනවා. 33 කෝටියක් දෙවිවරු කිව්වේ එක දෙවි කෙනෙකුට කෝටිය ගන්න. එහෙනම් මේ චාතුම් මහරාජිකේ තෞතිසා දිව්‍ය ලෝකයේ ඇසුරු කරගෙන මෙන්න මේ 33 දෙනා යටතේ කෝටිය බැගි 33 කෝටියක් දෙවි දේවතාවුන් වාසය කරනවා. ඒ කියන්නේ සක්‍ර දේවේන්ද්‍රයා යටතේ තමයි මේ 33 දෙනා ඉන්නේ. මේ 33 දෙනාට කෝටිය බැගි 33 කෝටියක් දෙවි දේවතාවුන් ඉන්නවා. එතකොට කෝටිය කියන්නේ කුමක්ද කියලා අපි තේරුම් ගන්න ඕන. අතීතයේ කෝටිය කියලා තියෙන්නේ ලක්ෂ 10ට. ඒක සිංහල දීප වංශයේ මනාකොට සඳහන් වෙනවා. එහෙනම් ලක්ෂ 10 ඒවා 33ක් තමයි මේගොල්ලොන්ගේ පරිවාර සම්පත්තිය. 33 කෝටියක් දෙවියෝ දිවස්හෙලන් 33 කෝටියට සංක්‍රයා කිරුල දරන් අයිරාවන ඇතුන් පිටින් දෙවිඳු අඩින් 33 දෙවිඳු කුම්බස්තල බබුලුවමින්. ඒ විතරක් නෙමෙයි අසන්, මේ මගමානවකට බිරින්දෑවරු 4 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ 4 දෙනාගෙන් 3 දෙනෙක් පින්නට දහමට නැඹුරු වෙලා හටේතු කරලා තියෙනවා. ඒ අතරින් සුජාව කියලා බිරිඳා පින්නට දහමට කැමති වෙලා නැහැ. ඉතින් ඉතුරු බිරිඳෑවරු 3 දෙනා තමයි චිත්‍රානන්දා, සුධර්මා. මග මානවක එක වෙලාවක කල්පනා කරනවා, අපි කුමක්ද මීළඟට සිද්ධ කරන්න ඕන පින්කම කියලා. එහෙම හිතලා විශ්‍රාම ශාලාවක් හදන්න කටයුතු කරනවා. මේ විශ්‍රාම ශාලාවේ කොටසක් සුධර්මා දේවිය බාර ගන්නවා. තව කොටසක් චිත්‍රා දේවිය බාර ගන්නවා. එතකොට යාළුවෝ 33 දෙනාත් එක්ක ඒ අවශ්‍ය ඉදිකිරීම් කටයුතු විහිද මහන්සි වෙලා සිද්ධ කරනවා. මේ පින්කම් මුල් කරගෙන මේ දේවීන් 3 දෙනා, මේ බිරින්දෑවරු 3 දෙනා නන්දා දේවිය ඇතුළුව සුධර්මා චිත්‍රා කියන දේවියන් මරණින් මත්තේ සක්‍ර දේවේන්ද්‍රයාට දෙවගණන් වෙලා තෞතිසා දිව්‍ය ලෝකෙ උපත ලබනවා. රූපමදේ මත්වෙච්ච සුජාතාවට මොකද වුනේ? සුජාතාව කල්පනා කළේ මග මානවක ස්වාමි පුරුෂයා පින්කම් කරද්දී ඒවැයින් කොටසක් ඉදින් මටත් අයිති වෙනවා ඇතිනේ කියලා හිතාගෙන පින්නට නැඹුරු වුණේ නැහැ, මුකුත් කරේ නැහැ. ඔහේ කාලය ගත කරා, රූපේම සරස සරස ජීවිතය ගත කරා, කාලය පා දැමුවා. ඊට පස්සේ මරණින් මත්තේ මේ සුජාතාවට
කුමක්ද උනේ කියලා අපි තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. මේ කියන ලස්සන හිමවන්තයේ හිමවන්තස්ස කියන ප්‍රදේශයේ පොකුණක් සමීපයේ සුජාතාව කෙකිණියක් වෙලා උපත ලැබලා ඉන්නවා. සක්‍රිය මේ කෙකිණිය ළඟට ඇවිල්ලා කොහොම හරි දිවි ලෝකෙත් එක්කන් ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. නන්දන උයනේ අර නන්දාගේ පිනට පහළ වෙච්ච නන්දා පොකුණ ළඟට එක්කන් ගිහිල්ලා ඉතිරි දේවියන්, ඒ කියන්නේ මෙයාට බැල මෙහෙවරකම් කරපු දාසියන් වගේ ඉඳපු දේවියන් තුන් දෙනා සැප සම්පත් ලබන විදිය මේ කිකිණියට පෙන්නුවා. ඊට පස්සේ මේ දේවානුභාවයෙන් සිද්ධ වෙච්ච දෙයක්. ඊට පස්සේ නැවත හිමාල වනයේට මේ පොකුණු තීරයේ වෙත මේ කිකිණිය එක්කම යනවා. නැවත ගෙනත් දාලා ඒ දේවානුභාවයෙන් මොකක් හරි භාෂා රටාවකින් කතා කරලා මේ කිකිණියට කියනවා ශික්ෂා පද ආරක්ෂා කරන්න කියලා. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වළකින්න. ඊට පස්සේ මේක පිළිගත් මේ කිකිණිය මැරිච්ච මාළු විතරයි ආහාරයට ගත්තා කියන්නේ. ඊට පස්සේ ශික්ෂා පද ආරක්ෂා කරලා කොහොමත් මිත්‍යා මතවල ඉඳපු නිසා මිත්‍යා දෘෂ්ටික දෙවි දේවතාවුන් ඉන්න අසුර කියන දෙවිවරු අතර උපත ලැබුවා. අශාන් මේ කෙකිණිය අසුර භවනයේ උපදින්න කලින් බරණැස්වර තමයි උපත ලබන්නේ. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා නැවත දිවැසින් බලනවා කෙකිණිය කොහෙද උපදුනේ. ඊට පස්සේ බරණැස්වර උපත ලබනවා, ලබලා තියෙනවා දැකලා සක්‍රයා රණින් කල කැකිරි අරගෙන කරත්තේක පටවාගෙන මනුස්ස වෙස් අරගෙන මේ කරත්තේ දක්කගෙන මෙන්න මේ ජනපදයට ගමන් කරනවා. ඒ කියන්නේ බරණැ රාජධානියට ගමන් කරනවා. ගමන් කරලා කැකිරි ගෙනාවා කියන රාවය කෑ ගසමින් මේ කැකිරි ගෙනාපු මේ මනුෂ්‍ය වෙස් ගනිපු සක්‍රයා කෑ ගහනවා. මේ කැකිරි ගෙනාපු තැන කැකිරාවක් දන්නේ නැහැ. ඉතින් මේ කැකිරි රාවය නිසා මිනිස්සු එකතු වෙනවා මේ රණින් කළ කැකිරි ගන්න. හැබැයි සක්‍රයා කියනවා කැකිරි දෙන්නේ සිල්වත් ස්ත්‍රියකට පමණයි. එහෙනම් සීලවන්තියකට සීලය ආරක්ෂා කරන මෙන්න මේ කියන කෙනෙකුට පමණයි මේ කැකිරි දෙන්නේ කියලා. ඊට පස්සේ මේක ආරංචි වෙලා මෙන්න මේ සුජාතාව මේ කැකිරි ලබා ගන්න මේ ස්ථානයට පැමිණෙනවා. ඊට පස්සේ නැවත වරක් සක්‍රයා සිල් ආරක්ෂා කරගන්න කියන අවවාදය සිද්ධ කරලා දිව්‍ය ලෝකෙට ගමන් කරනවා. සුරයින්ට අධිපති සක්‍රදේවේන්ද්‍රය වගේම, ඒ කියන්නේ සුර ලෝකේ මන්සක්කර දෙයියුනි, මේ සුරයින්ට අධිපති සක්‍රයා මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට අධිපති වේපචිත්ත අසුරේන්ද්‍රය. එතකොට මේ සුජාතාව උපදින්නේ වේපචිත්ත අසුරේන්ද්‍රයාගේ භවණේ, දිව්‍ය භවණේ. මේ දිව්‍ය භවණ සකස් වෙලා තියෙනවා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ මෙන්න මේ කිරි සවිර මතු පිට මේ මහාමේරු පර්වතයේ දෙකට බෙදුනට පස්සේ හරි මැදින් කිරි සවිර තියෙනවා. මේ කිරි සවිර යොදු 84,000ක් මහාමේර මැදේ තියෙනවා. එතකොට මේ වේපචිත්ත පහරාද වාගේ මහා අසුර දේවතාවුන් ඇසුරු කරන්නේ මෙන්න මේ සමුදුර කිරි සයුර. එතකොට මේ කිරි සයුර ඇසුරු කරගෙන පවතින වේපචිත්ත දිව්‍ය භවනයේ තමයි මෙන්න මේ සුජාතාවගේ උපත සිද්ධ වෙන්නේ. ඕපපාතික මහේශාක්‍ය දේවතාවියක් වෙලා දෙවඟනක් වෙලා තමයි උපත ලබන්නේ. බොහොම ප්‍රියමනාප සුන්දර දෙවඟනක්. ඊට පස්සේ තමයි සක්‍රියා නැවත බලන්නේ කොහෙද මගේ සුජාතාව උපත ලැබුවේ කියලා. ඊට පස්සේ දැකලා තමයි මහලු වේශයක් මවාගෙන ඇවිල්ලා වේමචිත්ත අසුරේන්ද්‍රය මුලා කරලා සුජාතා දෙවඟන තවුතිසා දිව්‍ය ලෝකෙට කැඳන් යනවා. ඊට පස්සේ මේ සුජාතාව සමග බොහෝ පින්කම් කරගෙන බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරලා ඒ වාගේම සක්‍රියා සෝවාන් ඵලයට පත් වෙලා නැවත නිරෝධ සමාපatti සුමේ අවදි වෙච්ච මහා කස්සප මහතෙරුන් වහන්සේට දම්පැන් පූජා කරන්න කටයුතු කරලා මේ සක්‍රියත් සුජාතාව කියන මේ දෙවඟනත්
බොහෝ පින් කරගත්තා කියලා අපි දන්නවා. ඉතින් මගමානවක හැටියට පින් කරගනිපු මේ කියන සක්‍ර දේවීන්ද්‍රයා ගුණ වශයෙන් අපි මේ විදිහට